හයි හැමෝටම හදිස්සියෙම මේ වගේ වීඩියෝ එකකින් එන්න හිතුවේ මේ දවස්වල ටීචින් එක්සෑම් එකේ තියරි උපාධිධාරී ගුරු බඳවා ගැනීම වලදී තිබුණ තියරි එකෙන් පස්සේ ප්‍රැක්ටිකල් එක්සෑම් වලට කොහොමද මුහුණ දෙන්නේ කියන එක හැමෝටම ලොකු පොඩි ලොකු ගැටලු කීපයක් තියෙන නිසා. එතකොට කියන්න ඕනේ මම මේ වෙනකොට රජයේ පාසලක උපාධිධාරී ගුරුවරයෙක් විදිහට සේවය කරනවා. එතකොට මමත් ඉන්ටර්විව් එකට ගියේ මෙහෙමමයි මේ නිර්ණායකමයි මේ විදිහටමයි තියරි පාස් වෙලා ඊට පස්සේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකත් ඉහළින්ම සමත් වෙලා උපාධිධාරී විද්‍යා ගණිතය විෂය සඳහා ගුරුපත් වීම ලැබුවේ. ඉතින් ඒ නිසා මගේ එක්ස්පීරියන්ස් සහ මම දන්න කියන දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ වීඩියෝ එක විශේෂයෙන්ම ඔයාලට ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි එහෙනම් බලමු මොනවද කොහොමද ලෑස්ති වෙන්න ඕනේ, එක්සෑම් එකට ගිහින් කොහොමද බය නැතුව ෆේස් කරන්නේ සහ ඒ වගේ දේවල් කොහොමද වෙන්නේ කියලා අපි කතා කරමු. හරි, එහෙනම් බලමු කොහොමද මේ මොනවද අපි අරගෙන යන්න ලෑස්ති වෙන්න ඕනේ, අරගෙන යන්න ඕනේ අත්‍යවශ්‍ය ડોකියුමන්ට්ස් මොනවද කියලා. ડોකියුමන්ට්ස් කියලා ගත්තොත් අනිවාර්යයෙන්ම අරගෙන යන්න ඕනේ ડોකියුමන්ට්ස් හතක් තියෙනවා. පළවෙනිම එක තමයි අපේ ජාතික හැඳුනුම්පත. ජාතික හැඳුනුම්පත අරගෙන යන්න ඕනේ. ඊළඟ එක ඕ ලෙවල් සහතිකය සහ ඒ ලෙවල් සහතිකය. එතකොට ඒතර දෙකයි. ඒ දෙක අනිවාර්යෙන් අර අපිට ඉස්කෝලෙන් ලබා දෙන එක නෙමෙයි, පාසලෙන් ලබා දෙන එක නෙමෙයි, අනිවාර්යෙන්ම විභාග දෙපාර්තමේන්තුවට ගිහින් ගන්න ඕනේ ඔරිජිනල් එක. ඔරිජිනල් දෙකම අරගන්න ඕනේ, ඕ ලෙවල් සහ ඒ ලෙවල්. එතකොට ඊට අමතරව ඔයාගේ උපාධි සහතිකේ, උපාධි සහතිකේ ඔරිජිනල් එක අනිවාර්යෙන් ඕනේ. එතකොට එතන හතරක් මම දැන් කිව්ව ජාතික හැඳුනුම්පත, ඕ ලෙවල් සහතිකය, ඒ ලෙවල් සහතිකය, ඊළඟට උපාධි සහතිකය සහ ඊළඟට ඕන වෙනවා උප්පැන්න සහතිකය. අනිවාර්යෙන් උප්පැන්න සහතිකය ඕනේ. ඒකත් ඔරිජිනල් එක, අර නොමිලේ නිකුත් කරන ලදී කියලා තියෙන එක නෙමෙයි, ඔරිජිනල් එක ඕනේ. එතකොට මේ දවස්වල ඕනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් දවසින් වගේ කියන්නේ පැය ගානකින් ඔයාලා මේක ගන්න පුළුවන්, ගිහිල්ලා ඉක්මනටම ගන්න. එතකොට අනිත් එක තමයි DS4 එක. ඒ කියන්නේ මාස 6ක් තිස්සේ මෙන්න මේ ස්ථිර ලිපිනේ මේ පදිංචි වෙලා ඉන්නවා කියලා ඒ සහතිකය ගන්න ඕනේ DS4 එක. එතකොට එතන 6යි. 6යි 7 වෙනි එක තමයි ඔය කියපු ડોකියුමන්ට්ස් වල නම්වල වෙනස්කම් තියෙනවා නම්, ඒ කියන්නේ වාගේ නමේ වෙනස්කම් තියෙනවා නම් ගන්න ඕනේ දිවුරුම් ප්‍රකාශයක්. මෙන්න මේ නම් තියෙන්නේ මේ ඔක්කොම එක්කෙනා මම තමයි කියලා ඒක දන්නවා ලියන එක්කෙනා ලියලා දෙනවා. දිවුරු ප්‍රකාශයක් ගන්න ඕනේ සාම වෙනසුරු කෙනෙකුගෙන්. එතකොට එතන 7යි. එතකොට මේ 7 වෙනි එක හැමෝටම අවශ්‍ය නොවෙන්න පුළුවන්. නමේ වෙනසක් තියෙනවා නම් විතරයි ගන්න ඕනේ. අනිත් එක තමයි එතකොට ඒ 7, ඒ ප්‍රධාන දේවල් 7ට අමතරව ඒ ප්‍රධාන දේවල් 7ේ ෆොටෝ කොපීස් ඕනේ. කියන්නේ ෆොටෝ කොපීස් 7ක් ඕනේ සත්‍ය පිටපත් කියලා තහවුරු කරපු. ඒක සාමයසරු කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඩිරෙක්ට් කෙනෙක්ගෙන්. ඒ වගේ ඔයගොල්ලෝ දන්නවනේ කාගෙන් දත්සම් කරන්න ඕනේ කියලා කියලා සාධික කරගන්න සහ තමනුත් සාධික කරන්න. ඒක හැමතැනම කියලා නැහැ. මමත් ඒ කියන්නේ අපවත් සාධික කරන්න මේ සත්‍ය පිටපතක කියලා, මේ සත්‍ය පිටපතක කියලා ඔයාගේ කෙටි අත්සනක් දාන්න. හරි, එතකොට මෙන්න මේ දේවල් 7, ප්‍රධාන දේවල් 7 සහ මේ කොපීස් 7 ලෑස්ති කරගන්න අරගෙන යද්දි අනිවාර්යෙන් මේකට ඉතින් ඒක ටික දවසක් යනවා. ඒක කොහොම හරි ප්ලෑන් කරගෙන කරගන්න ඕනේ. ඊට පස්සේ බලමු විශේෂම දේ, එදාට ප්‍රැක්ටිකල් එක්සෑම් එකට යද්දි කොහොමද අපි අවුට්ෆිට් එක. ඒ කියන්නේ මේ ගවර්න්මන්ට් ටීචර් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? පළවෙනිම දේ තමයි සාරි ඔසරි ඇඳලා යන්න ලාපාටක. සුදුම කියලා වෙන්න ඕනේ නැහැ. තන්නේ සුදු කිරි සුදු ඇඳගෙන යන්න ඕනේ නැහැ. ඔයාලට තියෙන ලාපාටක එකක් ඇඳගෙන යන්න. හැබැයි මේ කල්ලු තද්ද රත්තු අර වෙඩින් එකකට යනවා වගේ එහෙම නෙමෙයි, සුදුසු ඇඳුමක් ඇඳගෙන යන්න සහ කොණ්ඩේ බැඳලා කටු ගහලා බන් එකක් දාලා, එහෙම නැත්නම් පිළිවෙලට කොණ්ඩේ පීරගෙන. ඔයාලට කොණ්ඩේ ප්‍රශ්නයක් නෑ, හැබැයි තැන මොකද්ද කියලා ඔළුවේ තියාගන්න. අපි යන්නේ ප්‍රැක්ටිකල් එක්සෑම් ඉන්ටර්විව් එකකට. එතකොට අර වෙඩින් එකකට යනවා වගේ ඉතින් මේකප් දාලා කොණ්ඩ කඩාගෙන එහෙම යන්නේ නෑනේ. එතකොට ඒ යන්න ඕනේ පිළිවෙලට යන්න. කොණ්ඩේ පෝණියක් දානවද, ගොතනවද, බන් එක ගැට ගහනවද කියන එක ගැටලුවක් නෑ. ඒක ඔයාගේ කැමැත්ත යනවා, ඔයාගේ පිළිවෙල අනුව ඒක කරගන්න ප්‍රශ්නයක් නෑ. බන් එකක්ම දාන්න ඕනේ එහෙම කියලා මුකුත් නෑ, ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අනිත් එක තමයි මේ මගෙන් අහපු දෙයක් තමයි මේකප් දාන්න ඕනේද. මේකප් දාන්න ඕනේ කියලා ගන්න නැහැ.
හැබැයි අර පොඩ්ඩක් ෆවුන්ඩේෂන් එකක් හරි පවුඩර් එකක් හරි ගහලා ඔයාට උනම් පෙනෙන නොපෙනෙන ගානට චූටි ලිප්ස්ටික් එකක් දාන්න ඕනෙම නම් මං කියන්නේ කරගෙන යන්න කියලා. පෙනෙන නොපෙනෙන ගානට එහෙම දාලා පොඩ්ඩක් අයිලයින් එක අර දිගට මෙහෙම ඇඳලා නෙමෙයි අර ඇහැ පොඩ්ඩක් හයිලයිට් වෙන මං කියන්නේ මේ පිළිවෙලට යන්න ඕනේ නිසා ලස්සනට ප්‍රියමනාපව යන්න ඕනේ නිසා මිසක් මේකප් කිරීම අනවශ්‍යයි. එහෙම යන්න ඕනයි යන්න එකට ලොකුත් නැහැ මේ මොන තරම් එනවා. ඉතින් ඒ නිසා එක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර වෙඩින් මේකප් එක පාටි මේකප් එක නෙමෙයි පෙනෙන නොපෙනෙන මේකප් එකක් දාගෙන ගියාට කිසිම ගැටලුවක් නැහැ. මොකොත් කියන්නේ නැහැ. මොකද හරි පිළිවෙල චාම් මේ මේ හරිම චාම් විදියට එනවද කියන එක බලනවා. ඒක මේ මේකප් දැම්මනු දැම්මා කියලා කිසිම ගැටලුවක් නැහැ. එතකොට මම මේ පිරිමි අයටත් එහෙමයි. එයාලටත් එයාලගේ ෂර්ට් එක මේ කාලි සමය ඇඳගෙන යන විදිය දන්නවනේ. ඉතින් ඒ වගේ පිළිවෙලට යන්න ඕනේ. කොණ්ඩේ පිරලා කොණ්ඩේ තෙල් ගාලා අර පාටි එකට යනවා වගේ නෙමේ හරිම වැදගත් විදියට යන්න ඕනේ එතනට. මොකද ඔයාලගේ අවුට්ෆිට් ගියපු ගමන් ඔයාගේ පෞරුෂය බලලා ඒක එකිනෙකේ හිතේ ඇඳෙනවනේ වගේ රූපේ. ඉතින් ඒකට අනුව ඉස්සරහට ලකුණු දාගෙන යනවා වෙන්නත් පුළුවන්. හරි. එතකොට දැන් අපි අරගෙන යන්න ඕනේ මොනවද කියලා බැලුවා. ඒ දේවල් හතක් තියෙනවා අරගෙන යන්න කොපීසුත් එක්ක. ඊළඟට පිළිවෙල ඇඳුම යන විදිය. ඊට පස්සේ ඔයාලගේ කොහොමද ප්‍රසන්ටේෂන් එකට ලකුණු දෙන්නේ කියලා මම කියන්නම්. ලකුණු දෙන්නේ නිර්ණායක පහක් යටතේ. එතකොට මේ කරුණු පහට අදාළව එක නිර්ණායකයකට ලකුණු පහක් ලැබෙනවා. එතකොට 5/5=25. එතකොට මේ 25න් එක නිර්ණායකයකට පහයිනේ. ඔය පහෙන් දෙකක් අවම ගන්න ඕනේ මේ එක්සෑම් ප්‍රැක්ටිකල් එක්සෑම් එක පාස් වෙන්න. ඉතින් මේ පහෙන් දෙකක් අනිවාර්යෙන් හම්බ වුණාට පස්සේ තමයි ඔයා පාස් කියලා ගන්න. එහෙම නැතු අනිත් ඒවට පහෙන් පහම ඔක්කොම අරගෙන නිර්ණායක හතරකට එක නිර්ණායකට පහෙන් බිඳුවක් තිබ්බොත් ඔයා ෆේල්. වැඩක් නෑ අර ලකුණු තිබුණට. ඒ නිසා අවම ලකුණු දෙකක් ගන්න ඕනේ පහෙන් එක නිර්ණායකයකට. එතකොට මුළු ලකුණු අවම දෙවරක් පහ 10ක් වෙන්න ඕනේ. අවම ලකුණු පාස් වෙන්න නම් මේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක. එතකොට පළවෙනි එක තමයි අරමුණ සහ ප්‍රවිෂ්ඨ වීම. ඔයා කොහොමද මේ පාඩමට එන්න වෙන්නේ ළමයියක පන්තියට ආපු ගම ආ උන්නාද පාඩම මෙන්න මේක. අද පාඩම ධාරා විද්‍යුතය. ඔයා මේ පාඩමට එක පාරට මෙන්න වෙනවද මේක තමයි මාතෘකා වර්ග මේක කියලා එහෙම බලනවා. එහෙම එන්න වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. අපි පන්තියට ගියාම ළමයිත් එක්ක චුට්ටක් කතා කරලා ඒ පාඩමට අදාළ මොන හරි ප්‍රශ්න දෙකක් අහලා ඔහොම එන්න වෙනවද කියන එක අනිවාර්යෙන් ජජ් බෝඩ් එක බලනවා. අපි ඒක පස්සේ කතා කරමු. ඊළඟට පෞරුෂය හා හඬපාලනය. ඔයාගෙන් හිටගෙන ඉන්න විදිහ, කතා කරන සද්ද මුළු පන්තියට මැහෙනවද? විශේෂයෙන් කියනවනේ මෙතන ජජ් බෝඩ් එකේ දෙකක් හෝ තුනක් ඉන්නවා පන්තිය මැද වගේ ඉඳගෙන. පන්තිය ළමයි නැහැ. හැබැයි ළමයි ඉන්නවා කියලා හිතාගෙන උපකල්පනය කරගෙන ඔයා හොඳට හයියෙන් ඒගොල්ලන්ට ඇහෙන මුළු පන්තියට මැහෙන්න ටීචර් කෙනෙක් කියලා හිතාගෙන, ඒවලේ උගන්වනවා කියලා හිතාගෙන හොඳ හඬපාලනයකින් උගන්වන්න ඕනේ. හොඳට හැමෝටම ඇහෙන විදිහට හරිම ප්‍රසන්න විදිහට උගන්වන්න ඕනේ ළමයි කියලා. දරුවනේ, දුවේ, පුතේ, ළමයිනේ එහෙම කියලා හරි ආදරෙන් කතා කරන්න. මේ ජජ් බෝඩ් එක තමයි ඉන්නේ, කරන්න දෙයක් නැහැ. ඉතින් පොඩි ඇක්ට් එකකුත් දාන්න වෙනවා. ඊට පස්සේ ඒ පෞරුෂය හා හඬපාලනේ. ඔයාගේ පර්සනලිටි එක දෙකට නැමිලා කුදු වෙලා ඇවිද ගන්න බැරුව නිකන් ඒ හරිම බයෙන්ද උගන්වන්නේ ඌව තමයි බලන්නේ. උතනටත් ලකුණු පහක් හම්බ වෙනවා. ඊට පස්සේ සංනිවේදනයේ පැහැදිලි බව. ඒ කියන්නේ වචන කතා කරනකොට පජ 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 ගාලේ කියාගෙන කියාගෙන යනවාද? එහෙම නැත්නම් හරි වචනෙන් වචනේ හිමින් සැරේ කඩ කඩ පැහැදිලිව දරුවන්ට උගන්වනවාද කියන එක තමයි මේකෙන් බලන්නේ. එතනටත් පහයි. ඊළඟට කාලකලමනාකරණයේදී විනාඩි 5ට නොඅඩු කියලා තමයි ඔයාලගේ කැසට් එකේ තියෙන්නේ. විනාඩි 5ට නොඅඩු කියන්නේ එතකොට يعني ඔයාලට විනාඩි 4ක්දී බෙල් එකක් වදිනවා. දැන් තව විනාඩියයි තියෙන්නේ කියන්නේ. ඊට පස්සේ විනාඩි 5ේදී ආයෙත් බෙල් එකක් වදිනවා. එතකොට ඉතින් දැන් විනාඩි 5න් පස්සේ විනාඩි තප්පර 30ක් 35ක් 40ක් විතර ඔයාලට ලොකු ගන්න වෙලාවක් බෑ. විනාඩි 30ක් විතර ප්‍රශ්නයක් නැහැ එහාට ඇදුනට. ඒතර කියන්නේ විනාඩි 5යි තප්පර 30ක් විතර. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක වෙලාව බැලන්ස් කරගන්න එක තමයි මෙතනදී කාල කලමනාකරණයේදී බලන්නේ. ඒ කියන්නේ දැන් මේක එක පාට් එකකින් හිතනවා මේ විනාඩි 5න් මොන පාඩම්ද කියලා. ඌ විනාඩි 5න් පාඩමක් කරන්න බෑ. එක චූටි කොටසක් කොහොමද ඔයා විනාඩි 5කින් කලමනාකරණය කරගන්නේ? හරිම පොඩි කොටසක් වෙන්න පුළුවන්. ඒකල මේක කොහොමද ඔයා මේක කලමනාකරණය කරගන්නේ කියන එක තමයි විශේෂයෙන්ම බලන්නේ. එතකොට ඒකට ලකුණු 5යි. ඊළඟට ඉදිරිපත් කිරීමේ ශිල්පීය ක්‍රම භාවිතය. එතනදී අදහස් කරන්නේ දැන් ඔයා දරුවෙක්ට පාඩමක් උගන්වද්දී පන්තියට යනකොට මොකක්ද අරන් යන්නේ අතේ? ඒගොල්ලන්ට ඒ කියන්නේ
ඩිසිල් බෝඩ් එකක මොන හරි ඇඳගෙන කරගෙන යනවද මොන හරි උපකාරකයක් පන්තියට ගෙනියනවද අපි හිතමු විද්‍යාව පාඩමකට නම් බැලුම් ටිකක් අරගෙන ගිහිල්ලා පාඩමට එන්ටර් වෙන්න මොකක් හරි ඇක්ටිවිටි එකක් ඒ වගේ ඔයා ලැප්ටොප් එක අරගෙන යනවද එහෙම නැත්නම් ලෝක ගෝලයක් අරන් යනවද ලංකා සිතියමක් අරන් යනවද අන්න ඒව තමයි ශිල්පීය ක්‍රම භාවිතය කියන්නේ ඔයා මොන වගේ දේවල්ද තාක්ෂණය භාවිතා කරනවද එහෙම නැත්නම් බෝඩ් එක කළු ලෑල්ල භාවිතා කරලා මොකක් හරි ඇක්ටිවිටි එකක් කරලා පටන් ගන්නවද ඔය වගේ ඔයා මොනවද මේ පාඩම කරන්න යොදාගත්ත දේවල් එතකොට උදාහරණ කීපයක් මම කිව්වා මෙන්න මේ ටික මේ මම බිසිල් බෝඩ් එක යූස් කරනවා එහෙම නැත්නම් ලැප් එක අරගෙන යනවා ටැබ් එකක් පාවිච්චි කරනවා ළමයට බැලුන් ටිකක් ගේන් දෙනවා මොනා හරි කෝප්ප ටිකකට වතුර පස් පුරවල මොනා හරි ඝන ද්‍රව වායු වගේ පාඩන්නම් ඒ වගේ අරගෙන යනවා ඌව තමයි ශිල්පීය ක්‍රම මොනවද ඔයා භාවිතා කරන්න කියලා බලන්නේ දරුවන්ට උගන්වන්න එතකොට උතුරට ලකුණු 5යි දැන් ඔය කීපු නිර්ණායක පහට පස්වරක් පහ 25ක් ලකුණු ලැබෙනවා ඔය කිව්වා වගේ ඉතින් මේ පහ යටතේ තමයි ලකුණු බෙදෙන්නේ ඉතින් දැන් මම ඔයාලට උදාහරණයක් විදියට කිව්වොත් එimhe අපි කිමුකෝ මෙහෙම පාඩමක් කරනවා කියලා මම කරනවා විද්‍යුතය ධාරා විද්‍යුතය කරන්ට් එක ගැන එතකොට මම පන්තිය දීගපක මම ආ ළමයි ගුඩ් මෝර්නින් ආයිබෝන් ඔන්න දැන් අද පාඩම ධාරා විද්‍යුතය එහෙම බෑ ඔයා කියන්න ඕනේ දැන් බලන්න ගෙදර පාවිච්චි කරන විදුලි උපකරණ මොනවද කියන්න බලන්න ඔයගොල්ලෝ ගෙදර තියෙනේවා ඔයා ගෙදර තියෙනේ මොනවද අරක මේක මොනවද ඒ වගේ ප්‍රශ්න කිහිපයක් අහලා එහෙම නැත්නම් ධාරා විද්‍යුතයේ ධාරාව ගලන එකට උදාහරණයක් විදිහට අපි හිතමු වතුර ගලනවා පාරකේ වතුර ගල් බුරුළු තියෙන මොකක් හරි මාර්ගයක් ඔස්සේ වතුර ගලාගෙන යන සීක්‍රතාවය එතකොට මුකුත් ගල් බුරුළු නැති හරිම පහසු මාර්ගයක් ඔස්සේ වතුර ගලා යෑමේ සීක්‍රතාවය ওই දෙක සංසන්දනය කරන්න කියලා පස්සේ කරන්ට් එකත් ওই වගේ ප්‍රතිරෝධය ගැන ඌව ගැන මම උදාහරණයක් කිව්වේ එතකොට ඔහොම කරන්න පුළුවන් පාරට ගියපු ගම පාඩමේ නම කියලා පටන් ගන්න එපා දිනේ දාන්න ඔයා බෝඩ් එකේ අලවුන ලියන ඒවා තියෙනවා නම් ලියන්න ඒගොල්ලෝ වෙලාවක් දෙනවා පොඩි වෙලාවක් දෙනවා ලෑස්ති වෙන්න ඉතින් ඒ වෙලාව ප්‍රයෝජනට අරගෙන ඔයාගේ වැඩ ටික කරගන්න මුලින්ම දිනේ දාලා ඉන්න මේ ඉතින් එහෙම තමයි පාඩම කරන්න ඕනේ කිසිම බයක් වෙන්න දෙයක් නැහැ ඔයාලට අනිවාර්යෙන් කරගන්න පුළුවන් මේ පිළිවෙල සහ ඩොකියුමන්ට්ස් ටික සහ පාඩමට ලෑස්ති වෙන්න හැබැයි එතෙන්ට ගිහින් කලබලේට මේ තඩි හීල්ස් එහෙම දාගෙන ගිහිල්ලා අර ෂුවර් නැති සුදු පෙවට හුරු නැති දේවල් කරන්න යන්න එපා එදාට පුළුවන් විදිහට හරිම ලස්සනට පැහැදිලිව විනාඩි 5කදී අර චූටි පාඩම කරන්න ඒක කිසිම ගැටලුවක් නැහැ මේ ඔයා කරන්නේ චූටම් කොටසක්ද ඒක හරිම ලස්සනට කරන්න මෙතනදී බලන්නේ ඔයාගේ ස්කිල් එක ගුරුවරයෙක් වෙන්න රජයේ ගුරුවරයක් වෙන්න උපාධිධාරී ගුරුවරියක් වෙන්න ඔයාට තියෙන ස්කිල් එක කොහොමද ඔයා දරුවන්ට මේක ඩිලිවර් කරන්නේ ඔයාගේ හැකියාව සහ ඔයාගේ පාඩම ඒක තමයි විශේෂයෙන් බලන්නේ ඉතින් මේකට ලෑස්ති වෙන්න බය වුණොත් නම් කරන්න බෑ ජජ් බෝඩ් එක දැකලා බය වෙන්න දෙයක් නෑ මිනිස්සු තුන්දෙනේ ඉන්නේ ඉතින් ඕක කිසිම ප්‍රශ්නයක් නැහැ මේ පාඩමට ලෑස්ති වෙලා ගියා නම් ඒකත් ඕනට වඩා කටපාඩම් කරගෙන ලෑස්තියක් වෙලා යන්න එපා ඔයා යන්න ඕනේ අර කටපාඩම් ලෑස්තියකින් නෙමෙයි කරුණු ටික ඔළුවේ දාගෙන වෙලාව කාල කළමනාකරණය කරගෙන එතෙන් දිගින් ලස්සනට ඊටික ඔයා ඩෙලිවර් කරන්න. ඒක ගැටලුවක් නැහැ. ඉතින් ඕවා තමයි විශේෂ දේවල් කියන්න තියන්නේ. ඔයාලට තව මොනවා හරි දැනගන්න තියෙනවා නම් මේකට කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් ඉක්මනින් මම මේක ඉදිරිපත් කරනවා. ඒ ප්‍රශ්නට උත්තර ලබා දෙන්න සූදානම් ඉතින් මට මේ ඇත්තටම සොරි බස් නැහැට පලාත්තේ අයට මේක ප්‍රැක්ටිකල් වලට යන්න කලින් මේ වීඩියෝ එක දාන්න ඇත්තටම මට වෙලාවක් තිබුණේ නැහැ ඉතින් කමන්නේ දැන් තව තියෙනවා ඉස්සරහට ඒගොල්ලන්ට උදව්වක් වෙයි කියලා විශ්වාස කරනවා ඉතින් මොනවා හරි දැනගන්න තියෙනවා නම් තව කමෙන්ට් කරන්න මොනවද දැනගන්න ඕනේ කියලා අනිවාර්යෙන්ම මම රිප්ලයි කරන්නම් එතකොට ඔයාලට පුළුවන් මං කිව්වනේ අරන් යන්න ඕනේ ඔය කිව්ව ඇඳුම ගැන කතා කරා ඊට පස්සේ ඉන්න ඕනේ කතා බහ කරන්න ඕන විදිය පාඩමකට කොහොමද එන්ට වෙන්නේ සහ අනිත් එක ඔයාලා මොන හරි බෝඩ් එකේ අලවනවා නම් කරනවා නම් ඒවා මේ හරියට පිළිවෙලට අර බය සැක නැතුව හොඳට උගන්වලා තියෙනවා වගේ කිහිම් බෝඩ් එකේ අලවන්න කරන්න ඒ දේවල් කරන්න ඉතින් මේ මං හිතනවා මං ගොඩක් ප්‍රශ්න වලට උත්තර දුන්නා කියලා එතකොට ඔයාලට මේ දැන් මෙතනින් තියෙන මොනවද ඔයගොල්ලන්ට තියෙන වේකන්සිස් වගේ තුන් ගුණයක් සාමාන්‍යයෙන් ඉන්ටර්විව් කැඳවනවා ඒ නිසා තරඟයක් නැති නෑ තියෙනවා ඉතින් හොඳින් මූණ දෙන්න බය නැතුව
හොඳට හයියෙන් කතා කරන්න, වචන හොඳට උච්චාරණය කරන්න, කියාගෙන කියාගෙන යන්න එපා ගිරවෙක් වගේ. දරුවන්ට තේරුණාද කියලා අහන්න, මගදී තේරුණාද දරුවනේ, ඊට පස්සේ ප්‍රශ්නයක් අහන්න එක මොකක් හරි, ඒක බැලන්ස් කරගෙන ඔයාලා කතාව හදාගන්න. ඉතින් ඔක්චර තමයි වෙන්න ඕනේ. සා ඩොකියුමන්ට්ස් ටික පැහැදිලි වරයි යන්න, විශේෂ දැනුම තියෙනවා කියලා පෙන්නන්න. අනිත් එක තමයි මතක ඇතුව එතන තියෙන දේවල් නම් ගෙදර අරගෙන එන්න එපා. මේ එතන මොන හරි අඩි රෝල් හරි පෑන් පැන්සල් හරි වලට මොන හරි තියලා තිබුණොත් එහෙම එතන උදව්වට, ඊව එනකොට බෑග් එකේ දාන් අරගෙන එහෙම එන්න එපා. එතකොට ඊළඟ එක්කෙනා ගිහිල්ලා කරන්න, ඒක වලට එතනින්ම වරවාලගේ කලබලේ ඒ හැම දෙයක්ම ඉතින් පෙන්눔 කරනවා ඒගොල්ලන්ට. ඒ නිසා හරිම පරිස්සමින් කිසිම කලබලයක් නැතුව ලස්සනට වැඩේ කරලා ඉන්න. ඔක තමයි ඉතින් විශේෂයෙන් කරන්න තියෙන්නේ. මොන හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න, අනිවාර්යෙන් උත්තර දෙන්න, මේක යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් එහෙනම් හැමෝටම ගුරුපත් වීම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරලා අපි ඉවර කරමු. Thank you.